සමන්තාචක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනංතු සග මොකදං දම්මසවෙන කාලෝ අයං බදන්තා ධම්මසවෙන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතුෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස. පංචිමානි භිකවේ විමුත්තායතනානි යත්ථභිකුුණෝ අපමත්තස්ස ආථපිනෝ පහිතත් අස්ස විහෙරනෝ. අවිමුත්තංවා චිත්තං විමුච්චති අපරිකීනාව ආසවා පරිකයන් ගච්චන්ති අනනුපත්තංවා අනුත්තරං යෝගහේමං අනුපාපනාති මෙලෝකය කඳුළු ගොඩක් බව දුක් කන්දක් බව දේශනාළ ඒ බව අවබෝධ කර ගැනීම ලොවැඇති විශිෂ්ඨතම සැපත බව දේශනා කළ ඒ අපගේ ශාස්්‍ර වූ සම්මා සම්බුද්ධ සර්වචඥයන් වහන්සේට නිවන් දකිනාතුරු අපගේ නමස්කාරය වේවා ඇද ඇැ පින්වත්න පින්වතියන පින්වන්ත දුවේ පුතේ ලෝකය අපිට පේන්නේ කවදහරි ප්‍රශ්න ඉවරවෙයි ඒම තැනක් තියෙයි වගේ හැඟීමකින් ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනවබෝධෙන් මේ ප්‍රශ්න විස්ඳන්්ඩ දගලපු හැමෝම තවදුරුටත් ප්‍රශ්නවල පැටලුනාා මිසක එයින් ගැලවුනේ නෑ කියලා පින්වත්න ඔබේ ජීවිතය ගත්තාහම ඔබ හැමෝම නොඒකුත් අරමුණුවල අපි හිතමු පුංචි දරුව ගත්තත් ඒ දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒ දරුවන්ට තියෙනවා ඉගෙන ගන්න වෙනවා අනාගතයේ අම්මම් තනතුරුවලට යන්න තියෙනවා ඒ ප්‍රශ්නය විසඳගත්තහම ජීවිතය කරදර ඉවරයි කියල හිතාගෙන පොඩිකාලෙඳලා කරදරවල තමයින්නේ කියනවාට බලන්නක. උදේ ඇඳගත්ත යුනිෆෝම් එක හවස ගලවන දරුවෝ කරදරවලින් ඉන්නේ කවධහරි කරදරීඉවර කරන්න මේ බණ කියලා දෙන්න ඉගෙන ගන්න එපා කියන්න නෙවෙයි. කරදර ඉවර කරන්න හිතාගෙන ධර්මය නොදැන යොදන සෑම උපක්‍රමයක්ම තව දුරුටත් කරදර වැඩිකරපු එකක් මයි කළේ. හිතල බලන්න මේ ජීවිතය ඇතුළිත් දරුව එතින් නිහට අපිහිතම ඒ කියන විභාග සමත් වනයි කිය ඒ සමත් වනත් ඒ අයට ඊට වඩා වැඩියෙන් ඉගෙනගන්න තැන්වලට යන්න වෙනවා අපිහිතම ඒකත් හොඳට කළයි කියලා ඊට පස්සේ වගකීමක් සහිත රැක අහම්බ වෙනවා එක ඊට වැඩිය ලොකු වගකීමක් දරන ඒ වගේ ඊට වැඩ ලොකු පීඩ ාවක්තියෙන එක ක බවට පත්වෙන ොනුදැනීම පීඩාව නම වෙනස් කරා පීඩා වෙනස් වුනෑ. එඩ එටම පින්වත්න මේ විදිහට විවාහවෙලා අපිත දරුමල්ල හදල අම්මා පච්චිවෙල සී ආචි වෙන කොටත් යාගේ ප්‍රශ්නටික වැඩි උනාමිසක ය දුකින් ගැලවෙඩ හිතාගෙන යොදපු හැම උපක්‍රමයක්ම තෞදුරටත් දුකට පත් කලා මිසක දුකින් ගැලවෙනෑ. පින්වත්න ඒ මේ ජීවිතය කතාව. වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔ ඇස කන්න නහයි දිවසරීරයේ මනසත් එක්ක තියෙන ගණුදනුවවා. එම නැත්තැම් මේ ලෝකයේ පරිහරණය කරනකොට නොදැනුවත්වම අපේ සිතට නැගෙන සිතිවිලි නැත්තං නොදැනුවත්වම අප රැස් කරගන්නා සංස්කාර රාගමෝලික දවේශමෝලික මෝහොමෝලික තත්ත්වයෙන් යුක්තයි. අං ඒ නිසා සසරතව දුරටත් ි බඳු හෝ මිට වඩා වෙනස් වූ භවයන් ලබමින් එම නැත්තම් මේ පංචස්කන්ධය පරිහරණය කරමින් නොදැනුවත්ව කරන සෑම ක්‍රියාවලියයක්ම නැවත නැවත පංචස්කන්ද ඇතිකිරීම සඳහා උපකාරවෙනවා. පින්වත් අපි තේරුම් ගණ්ඩෝනය එක නිසා අපි දෝනි පුතා අම්ම තාත්තා බිරිඳ සැමිය යාලුවා යෙහෙළියාදී නම්දාගෙන පංචස්කන්ද ටිකක් එක ගණු දෙෙනුවක් කරනවා ඒ ගණදනුවත් පරිස්සමෙන් කරේ නැත්තං නැවත පංචස් කන්ද හොයාගන යන් තැන් ලැබෙනවා එවිතරක් නෙමෙයි කෙටියෙන් කිවූත් සංකිත්තේන පංචු පාදානක් කන්ධා දුකා එහෙමයි දේශනාව තියෙන්නේ. කෙටියෙන් කිවොත් පංච උපාදානස් කන්දයම පින්වත් මේ පංචස් කන්දයම දුකක් නං ඒ දුකම තමයි ආපව් හම්බ වෙන්නේ. තේරනවද දුකට පිළියම් හොයන්ඩ හොයන්ඩ දුකම තමයි යාය හම් වෙලා තියන්නේ නොදැනවත්ත ොහයනකොට. එහනම් බුදුවරු කාලෙකට පස්සේ ලෝකට පහල වෙලා දැන දැන දුකට පිළියම් හොයෙන ක්‍රමයක් ඔයා ගත්තා. පින්වත්නී අදෝබට කියලා දෙන්න කල්පනා කරනවා ඒ දුකට පිළියම් හොයෙන ක්‍රමවල විවිධ පැත්තිකට දැන් හිතන්න මෙහෙම කතාවක් ගිනි ගෙන දැවෙන. ඉතාම පීඩාකාරී ප්‍රදේශයේ අප ඉපදිලලා ඉන්නවා. අතිශය කටුක විලාපදමින් අඩමින් වේදනවිදිට කරුණු ඒ ස්සාානය තියනවා එතකොට මෙන්න ස්ථානයට කාලෙකට පස්සේ අපිහිතමු දුම්රියයක් එනවා ඒ දුම්රිය එන්න කල්ප ගානකට පස්සේ ඒක ගින්දර නෑ එකට ගොඩ වනොත් මෙ බඳු කරදර නැති ගින්දර නැති අපහසුතා නැති දුක්පීඩා නැති ස්ථානයකට අපිව රැගෙන යනවා මේ දුම්රිය. එහෙම කිව්වට දුම්රයට ප්‍රවේශ්‍යපත්‍ර ගන්න කවුලු කීපයක් තියෙනවා කවුලු පහක් තියනවා හැබැ මිනිස්සු දන්නේ එක කවුලක් ගැන තරයි එක්කු දෙකක් ගැන විතරයි කවන්ටස් පහ ගැනව දන්න නැති නිසා ඒ කවුන්ට එකක් ගාව නතර වෙලා ප්‍රවේශ පත්‍ර ගන්න හදනු ඉතින් පින්වත්නි දන්න එකයි ඔක්කොමල පොරගන්න ඒකටයි ඒක මග ඇරුණා ඔක්කොටම එතනින් ගොඩවෙන්න බැරිවුණා අපි හිතමුත් අද බදය වැඩි වුන හම කවන්ටේකින් ඔක්කොටම ටිකට ගන්න බැහැනේ පින්වත්න දුම්රේ යන්න පිටත් වුණ ඒ දෙනයි අර අනිත් ප්‍රවේශපත්‍ර කවුලුවලට ග. හරියට මේ විමුත්තා යතන සූත්‍රයත් ඕව ඔය වගේ කියලා මට හිතනවා. මොකද පින්වත්න විමුත්තායතන කියනකොට විමුත්ත කියන්නේ නිදහස් වෙන. මේ නිදහස්යනවා කියන වෙෙන නිදහස් වීන්හම නෙවෙයි යි මිනිස්සු විමුත්තිය කී කියා පනව ගත්ත නිදහසී නම් මේ ලෝකෙ තියනවා. මිනිස්සු එකක විදිහට කියන්නේ විමුක්තිය ලබාගන්න ඕන ක කියය. දේශපාලන අර්ථවලින් සමාජාර්ථ වලින් එක අර්ථ වලින් මිනිස්සු විමුතිය කියන එක යොදාගන්න නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අව්වෝධය තුළ ඒ ගෙන්න්නේ මුතල විමුක් තියර කිය කිව්වම මේ පංචස්කන්දය නිදහස් වීමමයි මේ සංසාරයෙන් නිදහස් වීම මයි. පින්වත් ඒ සඳහා නිදහස් එන්න පුළුවන් ස්ථාන ආයතන නිදහස්ස එන්න පුළුවන් අවස්සා පහක්තියන. කතමානි පංච මෙමුත් තාතන සූත්‍රය කියන මොනවදේ පහ. ඉද භික්වේ බික්කුණෝ සත්තා දම්මං දේශේති අ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රම්්මචාරී. දේශනා කරන යම්කිසි භික්‍ෂුවකට භික්ෂූන් වහන්සේදාට මේ ශාස්තෘූන් වහන්සේ නමක් හරරි. ගුරු තනතුරේ පිහිටන්ට සුදුසු සීලාදී ගුණ ධර්ම පුරන සබ්‍රම්ම චාරීන් වහන්සේ නමක් ඇත්තන් ඒ ජතුරාර් සත්්‍ය අබෝධයෙහිවෙහෙසෙන හෝ ඒ දත්ත්වයට පත් වූ උතුම් තෙරෙනමක් විසින් ධර්මය දේශනා කරනවා ඒ විදියට ධර්මය දේශනා කරනකොට මොකද වෙන්නේ මේ භික්ෂුව තම මේ බණහගෙනඉන්න කෙනා ධර්මය අර්ථය දැනගන්නවා එහෙම දැනගෙන අර්ථය දන්නවා ධර්මය දන්න පින්මත්නී ධම්ම පීති සුකන්සේති. මේ ධර්මය තරම් මේ ලෝකෙ සැපතක් නැත්ත මේ අවබෝධය තරම් සැපතක් ලෝකෙ තවත් නැති බව බුදුරු තමයි හොයා ගන්නේ. අවබෝධ කරගන්න කරගන්න එක ම සුවයා ගොඩක්කා හිතන්ගින් මේ අවබෝධ කරගන්න දඟලන එක දුකක් කියරන්නේ ගොඩක් මිනි සුවිතාගෙනින් ින්ිත් අපි රුම් ගන්න ඕන මේ අවබෝධ කරගන්න අවබෝධ කරගන්න සැපතක්. සුකසාගත පටිපදාවෙන් නිවනට නිවන කියන්නේ උතුම් සැපත වෙච්චි එයත් දැකීම හොයාගෙන කරන වෙන ක්‍රියාකාරකම් ටිකත් සුවදායක බව දහම ව ගන්නනවා. යැ අප ප මිනිස් විතාගෙන ඉන්න සිල් සමාධංගනයක මහනවෙනේක වගේ දේවල් දුකක් විදිහට හිතන සමහර මිනිස් සුත් තිඉන්නවනේ. නමුත් පින්මත්නී ත් අර බැඳීන්ක් රවංගහනවට වැඩිය අ බැඳී එක ගැටම් එක පොරබදිනවට වැඩිය සුන්දර බව දහමයව ගන්නවා. මේ භික්‍ෂුව ධර්මය දැන ගත්තට පසද භික්ෂූ වනාන්ස රත්ික දේශනා කරන්නේ නමුත්ද මේ දේශනාවාන ගිහි ඔබට එක ඉතාම අදාලයි මොකද භික්ෂුවත් ඔබත් ගිහි පැවිදි හැමෝමත් සොයන්නේ එකම නිවන බැවින් පින්ත්නී ධර්මය දැන ගන්න මේ භික්ෂුවට ප්‍රමුතිත භාවයක් ඇති වෙනවා. මේ ප්‍රමුතිත භාව ඇතිවෙච්ච භික්ෂුව ඒ සිතේ සතුටටට පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුකං වේදේති සකිනෝචිත්තන් සමාධියති මේ භික්‍ෂුව ප්‍රීති සිතක් ඇතිව කයත්ේ හැල්ලු බවට පත් කර ගන්නවා සිතත් සස හැල්ලු බවට පත් කර ගන්න. සෑල්ලූ කයත් ඇතිව ඉතාම එකඟ තාවයකට පත්ව වවා සමාධි තත්වයකට හිත පත් කරගන්න නැ පින් වත්න්නේේ දැන් ඔන්න බලන්න අවබෝධකට පත් ව න කොමට කය සෑල්ලු වෙන්නේ දැම් මේ දේශනාව කියනවනේ මේ අවබෝධ කරගන්න භික්‍ෂුව කයත් සෑල්ලු කරගන්න මයි කිය. පීති මනස්සකායෝ පස්සම්බති. කාටාරහි දෙන්න පුළුවන් මේ කය සැෑල්ලු කරගන්නවා කිව හම දැන්. මාන්නේ මිනිස්සුන්ගේ පිළිගැනීම යෙන්නේ කය සහැල්ලු කරගන්නවා කියන්නේ මේ කායික ව්‍යයාම කරලා ලබාගන්න ආරපාලනය කරලා ලබාගන්න කායික පහසුවක් නේ නමු පින්වතනි මේ දේශනාවේ නැත්තම් බෞද්ධී ගැන්බීමේ මේ කය සැහැල්ලු කරගන්නවා කිව ඕකට නෙවෙයි. මෙතන කය සහැල්ලු කරගන්නවක ඕකට නෙවෙයි. පින්වත්ේ දැන් අපේ කයත් දැන් සිත විතරක් නෙමේ අයත් අසාහනින් ලෝක සත්වයා දෙ මේ කෙලෙස් එක්ක පොරබදින ලෝක සත්වයාගේ හිත විතරක් නෙමේ පිච්චෙන්න්නේ කයත් හිත විතරක් නෙමේවෙහෙසේ කයත් ඔයලා බලන්නකු හිත ඉල්ලන දේ කයහාරහා ක්‍රියාප්ම කරගන්න හදනො වචනයහරා ක්‍රියාප්ම කර ගණඩය නෝ. එතකොට සිත ඉල්ලනදේ කයාරහා ක්‍රියාප්ම කරගණ්ඩය නවා. පින්වති දැන් සිත ඉල්ලනදේ අයට පුරුදු කලාාම කයත්ඒකට පුරුදු වෙනවා. ඊට පස්සේ කයත් ඉල්ලනො සමහර මිනිස්සු ඉන්නේ සමහර ආහාර වර්ගවලට පුරදු වෙලා ඒ ආහාර නැත්තම් බත් කැවෙන්නේ නැති මට මෙ හැ. ඔය සමහර මිනිස්සු ඉන්නේ මද්‍රවිවලට ඇබබැහි වෙලා ඒ මද්‍රවේ ලැබන් නැත්තම් වුලන මිනිස්සු. සමහර මිනිස්සු ඉන්නේ මද්‍රවට ඇබබැහි වෙලා ඒ මද්‍රව ලබුන් නැත්තම් වෙවුලන මනිස්ු කියන්නේ දැන් සමහර තරුණ ලමයි අපිට මොනගැහිල තියෙනවා අපිට අඩාඩ කියනෝ ගොල කැමතිීමේ මේ අහිත කර දේ සරීර ගත්ත කරග නැතුව ඉන්ඩ වැඩේ කියන්නේ ඉන්න වෑ ඇයි කය කය හරීම වේදනාකාරී පීඩාකාරී දැන් කායික අපපා සුමගාරව ගණ්ඩ තමයි ඊළඟට භාවිතා කරන්නේ දැන් අහමැත්තින් එම් තේරවාවත කයට යමක් පුරුදු කරාම කයක ඉල්ලනවා කිය ක මදවකෙන මාත්‍රකාය පැත්කට ගිහිම් බලන්නක පින්වත්න රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ස කියන මේ සියල්ලමත් එහෙම තමයි කයට පුරුදු කලාම කය ඒ අනුව ඉල්ලන්න පටන් ගන්න බරන්නක මෙ සිත ගත දෙකම පැටලි පැටලි අපි පටලෝන හැටි අපි රාගයන්හි දවේශයන්හි ගිල්ලවන හැටි මෙන මේ කතාව ඇතුළි තමයි මේ මේ ගැන්ීමම තියෙන්නෙම කද සැහැල්ලු කයක් ඇතිවෙනම් ඒ කියන කයත්දැන්නට පීඩාවක් නෑ කය මේ කෙලෙස්වලට නෑකම් කියන අදදකී මිල්ලන්නේ නෑ. ඒ අදදකී වලින් තොරවෙච්ච කය කයිකව සුවයක් විදනය කරනවා මානසිකවත් එතකොට සැහැල්ලු කයිෙන් මානසික සුවයක් විදනය කරනවා. මීමී සැපත තියෙන කෙනාගේ සමාධිය තාම පහසුයි සිත්් එකඟ බා හරි පහසු පවත් සමාධී තත්වයකට හිතක්ගේට සුදුසු මනසක් සිල්වත් බබක් පුද්ගලේ කැති කර ගඩවන කියන්නේ එකයි. පින්වත්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තත්වට පත්චච්ච භික්‍ෂුව මොකද කරන්නේ එකඟ තත්ත්වයකට පත් කර ගන්නවා. බලන්නක එ තරක් ෙවෙේ පැහැදිලි කරනවා මේ භික්ෂුව දෙ මේ සමාධිතත්වයකට හිතගෙනවා හම තව් දුරටත් කෙලෙස්තාවන වීරය ඇතිව තම පිිබඳව තමන් පිළිබඳව තියන නැත්තං ආලය මමත්වය තමන් පිළිබඳව තියන හැඟීම ආත්මාලය කියන එක අතෑරලා මේ භික්‍ෂුව ඉතාම කැමැත්තිං වෙනදට වැඩිය කැමැත්තිං මේ කෙලෙස් කෙලෙස්සුලට විරුද්ධ සිතිවිලි තමන්ට හුරු කරන්න පටන් ගන්න. එතකොට මේ සිත කෙලෙසුන්ගේ මිදරන පටන්ගන්නවා. කෙලෙසුන්ගේ මිදනවා. ක්ේවෙච්ච නැති අයිංවෙච්ච නැති ආශ්්‍රව කෙලෙස් නැතිවෙලා යනවා. අන්තිමට කවදාවත් ආපුනැත් තැනකට එනවා කොතෙන්ටද අපි කවරුවොත් කවදාවත් ආපු නැති තැනත් තිේවන පින්වත්න්නේ. මොකදද දරුවන අපි කවදාවත් ආපු නැති තැන. මොකද පුතා අපි කවදාවත් ආපු නැති තැන ඔොබයි මමයි පැමිණිච්ච නැතිම තැන තමයි නිවන ආගේ නිවනට පත්වෙන කියල දේශනා කළා. ආං එක තමයි පලවෙනිමවිමුත්තා එතනය පුද්ගලයක් සසර දුකින් එත වෙන පලවෙනිම කාරණාව මකදද භාග්‍යවතුන් වහන්සේගේ ජීවමානව බුදු කෙනෙකුගින් හෝ ගුරු තනතුරේ තැ බිය හැකි උසස් ගුණ ඇති ගුරුවරයෙක් ඇසුරු කරමින් ධර්මය අහලා තමන් ඒක පුහුණු කරලා ඒ එබඳු දොරකිනුත් මේ සංසාර දුකින් එතරවෙන්න පුළුවන්කම තියනවා. දැ මේ දේශනාව අහන ඔබට ජීමාන බුදුකිෙනෙකුගින් බනහන් අවස්සාව නෑනේ. උන්වහන්සේ ධර්මය තිබුණට. යක නිසාමේ පළබිනිිදරටුවම විවරවේවා කිය කියා ප්‍රාර්ථනා කරන නඇත්තු ඉන්න අදටත් මුදුන් දැ නිවන් දකිීවා වගේ අදහස් වල. ඒත් පින්වත්නි තවත් දොරවල් හතරක් තියෙනවානේ. ඒම තියෙද ඇයිීම මේ එකමදුොරුට පොරගන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු තව එකක් දේශනා කරනවා. පුනච්ච පරම් භික්කවේ බික්හුණු නහේවහෝ සත්තා ධම්මං දේශේති. අන්‍යතරෝවා ගරුට්ඨානියෝ, සබ්‍රහ්ම චාරී අපිචකෝ යතාසුතන් යතා පරියත්තං. විතාරයෙන් පරේ සන්දේශේති දේශනා කරනම මහනි නැවතත් පැහැදිලි කරන්න කවුරුවත් මේ සාාසරන් වහන්සේ නමක් ලොවතුරා බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්න. මේ ගුරු තනතුරේ පිහිටන්න පුළුවන් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් නැත්තන් ඒ වගේ උතුම් කෙනෙක් ගෙන් ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නෑ එහෙම ලැබෙන්න්නේ නෑ ම භික්‍ෂුව මොකද කරන්නේ භික්ෂුවකට දේශනා කර විරට භික්‍ෂූන්ට දෙන උපදේයක තිරරි දේශනා කරන්නේ එහෙම කෙනෙක් දේශරන්න සවනය කරන්න මොන ගැහෙන්න්නේ. හැබැයි එහෙම දේශනා නොකළට කාගෙන්හරි ආපු තර්මයක් තියෙනවා එහෙම දඒ දේශනා ශ්‍රවණය කරන්න අවස්සාක් කම්බුව වෙන්නේ නෑ කගහරි අහපු ධර්මයක් තියෙනවා ඒ අහපු ධර්මය කාටහර කියල දෙනවා අහපු ධර්මය කාටහර කියල දෙනවා කොහහරි හපු දේවල් යෙන පුළුවන් දැව්බත් අහපු දේවල් යනවා මත් අහපු දේවල් තියන අපි දැනගත්ත දේවල් යනවා පොත පතින් වෙන්න පුළුවන් අද කාල විදියට මෙම දැනගත්ත දේමොකද කරන්නේ බික්හුූ යථසුතන් යථ පරිියත්තන් ධම්මං විත්තාරයන පරේ සන්දේශේති. ඒ භික්‍ෂුව අහලතියන්නේ කොමද අතාසුතන් අහලතියන්නේ කොහොමද දැනගෙන තියන්නේ කොහොමද පුරදු කරලා තියන්නේෙ කොහොමද ආංයේ විදියට ධර්මය අනුන්ට දේශනා කරනවා. අන්තිමට මොකද වෙන්නේ ඒ භික්‍ෂුව තස්මින් ධම්මේ අත්ත පටිසංවේදීච්ච හෝතී ධම්ම පටිසංවේදිීච්ච භික්ෂුව මොකද කරන්නේ ඒ අර්ථයට සංවේදී වෙනවා ඒ අර්ථ දැනගන්න. ඒ විතරක් නෙමයි ඒත් ධර්මය දැනගන්න. අත්ත පටසංවේදී ධම්ම පටිසංවේදී. ඒ අර්ථය දැනගන්නවා ඒ ධර්මතාවේ න්‍යයි දැනගන්න ඒ නි්‍යයි දැනගත්තට පස්සේ ොකද වෙන්නේ ප්‍රමුතිිත භාවයක් ඇති වෙන. මං කලින්කිීවන්නේේද. ප්‍රමුධිත භාවයෝ හයාගෙන කරන කරන වැඩ මේ කෙස් පිරිච්ච ලෝකයේ. මුි ාවය ඇතිකරන එක මයි කළේ. හැබැයි පින්වත්නි කෙලෙසුන්ගගේ ගැලවෙන ධර්මතාවේ ඇතුළේ තියෙන වැඩ කළ හම ප්‍රමුතිත භාවය ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතකොට මොකද වෙන්නේ පාමෝ්ජන්ජායති. මෙන්න මේ භික්ෂුවට ප්‍රමෝදයක් ඇති වෙනවා. පමුදිසත් පමුදිිතස්ස පීතිජායති. අන්න ප්‍රීතිය ඒ ප්‍රමුතිත වූ පුද්ගලයාට ප්‍රීතියක් බවට ඒ එක තෞද්දුරටත් දියුණු වෙනවා පිති මනස්සකායව පස් සම්බති පස් අද්ධකායෝ සුකන් වේදයත් ඒ ප්‍රීතියට පත්වෙච්ච සරීරය එ හය සැහැල් වෙනවා ඒ සැහැල්ලු කයක් ඇති වුණහම ඒ සැපත ඔහු විදනය කරනවා ඒ ඒ නිවුණු සිත සමාධයක් දක්වා නිවුණු සිත සමාධයක් දක්වා දියුණ වෙන හම දුණනාට පස්ස මොකදවෙන්න එකඟ විච්චද සමාධයක් කියන්නේ එක වෙච්ච හිතක්නේ ඒකඟ වෙච්ච හිතක් තියෙන කෙනා කෙලෙස් තවන වීර්ය ඇති තමා පිළිබඳව තියන හැඟීම නැත්තම් මේ මගේකම මමත්තවය මම කිය කෙනෙකි නම් මගේ කිය දේවල් තියෙන වගේ හැඟම්. ඒවගේ දේවල් අතෑරල ඉතාමත්ම කැපවෙනවා අර සුවයේ තවදුරුටත් තීවර කරගන්න. පින්වතිගේ ප්‍රතිඵලයක් ලෙසන දැනවත්තුම. ලැබියැකි විිෂ්ඨතම සුවය හෙවත් සියලු කෙලෙසුන්ගින් අතමිදීමේ භහග්‍ය මේ පුද්ගලයාට ලැබෙනවා. ආස්ත්‍රව්‍යංශය කරලා ලබන්න පුළුවන් විශිෂ්ඨතම සැපතවිදින්ට හැකියාව ලැබෙනවා. ඔහු මේ සංසාරදුකින් නිදහස් වෙනවා කියල දේශනා කරනවා. පින්මත්නී අපරිකීනාවා ආසවා පරික්කයන් ගච්චන්ති. ඒ සියලු කෙලෙස් විනාසයට කෙලෙසුන්ින් මිදීමට ඔහු පින්මත්න පත් නොච්ච තත්ත්වයක්. අනනු පත්තන්වා අනුත්තරන් යෝගක්කම අනුපාපනාති මෙතෙක් පත් නොවෙච්ච ඒ විශිෂ්ට වූ විශිෂ්ටතම වූ අවබෝධයටඒ විශිෂ්්‍රතම වූ නිදහස්වීමට පත්වෙනවා කියලා දේශනා කළ. පින්මත් ඒ එවතුමූ නිවන සාක්ෂාත් කරන බවයි ඒ පැහැදිලි කරන්න බලන්නකු බලන්නක දැන් ඒ උතුම් වූ අදදකීම දැන් ඔබයි මමයි මේ ප්‍රාර්ථනා කරන යළි කවරදාවත් ජාතියක් උපතක් නොලබා සිටින මේ අනන්ත සංසාරයෙන් නොයෙකුත් බවල ඉපදිලාපු ගමනක් නැ පිතියන්නේ දැ ගොඩක් අය නම් හිතං ඉන්නවා නෑ නෑ සල්ලි තියන ටක පුදුනානම් මෙහමවෙේ නැ කියලා ක් ඇත්තු හිතාගෙන ඉන්නවවා නෑනෑ දිවේ ලෝක කියනම් මෙහම වෙන නැහැයි කියලා සහර්මිනිස්ු හිතං ඉන්නවනේ බොහෝ ඇත්තු හිතනවානේ පිින්මත්න ඊළඟ භවේත්මං ඔයාාව මොන ගැහෙනවා ඊළඟ භවේතුන් අපි අපේ වෙන්න ඕනේ කියවා එහෙම කතා අය වගේ මතු භවයක හරිමං පලිගන්න ඔය මිනිස්සුන් මගේ අදහස් එතුකට පිින්වත් මේ සංසාරය ඇතුළේ කරගගහනයක සම්බන්ධයෙන් මේක ඇතුළේ ඇවිදිනක සම්බන්ධයෙන් මේ සැරේ බිසඳු නැති මේ බවේද විස්ුන් නැති ගැටලු මේ ජීවිතය විස්නුන් නති ගැටලු මතු සංසාර්ධරරි විසිඳ ගැනීමේ බලාපොරොත්තුවක්තිය නො කෙලෙස්ස ඇතුළි නමුත් ගැටලුවලින් ගැටලුවට පත්වනාමසක ගැටලු විසඳනේ හෙම නෑ ඒකන දේශනා කරන්නේ පින්මත්න අන්තෝජටා බහි ජටිතා පචා මේ ගැටලුව මේ ගැට ගැහිල තියන එතකොට මේ මේ බාහිරත් අභ්‍යන්තරයත් ගැට ගැහිලා තිය. අවුල්ලවෙලා තියෙන්. මේ අවුල්ලවෙච්ච අවුල අවුල දිනින් දිලම අවුෙෙන් අවුලට පත් කරගන්න ෝ මිසක අවුල ලිහාගන්න තැනකට යන්ඩ සත්වයා දක්ෂ නැති වුණුත්. ඔහු මේ සංසාර දුකය ඇතුළෙම සැරිසරනෝ. පින්වත්නී මේ දක්ෂ කෙනෙක් ගැන බුදුල හම කතා කරන්නේ. ඔබට මට මේ පණිවිඩිය කොච්චර වැ ගත්ද අපි කොච්චර දක්ෂෙන්ඩ ඕනද පින්වත්න්නේ මේ අවබෝධයවඋදෙසා එතකොට මේ අවබෝධය සඳහා එහෙනම් දෙවැනි දොර තමයි නත්තං අර අපි කලින් ගත්ත කලින් ගත්ත උපමාව දෙවැනි කවුන්ට එක තමයි මේ දෙවැනි ප්‍රවේශපත්‍ර කවුලුව තමයි ඉමකක්ද තමන්ට සාස්ත්‍රූන්ගෙන් බණහඬ ලබෙන එකක් නැහැ අපිට රහතන් වහසේ නමගින් බාණහ්ඩ ලැබෙනෙකුත් නැතිවෙන්න පුුව හැබැයි තමා දැනගත්ත ධර්මය කාටහරි කියල දෙනවා කොහන්හරි දැනගත්ත දෙයක් යෙනවානේ. එක කියල දෙනකොට කියලා දෙනකොට කියල දෙනකට පින්වත්න පලිමේ වතාව කියල දෙනවාගේන්නේ මේ දෙවෙන වතාව කියලා ැහි තඩකෝ අද ම ඔබට මේ ධර්මදේශනාව ඉදිරිපත් කරන්න මඊට පෙර මේ සූත්‍රදේශනාව කොච්ච රාධ්‍යනය කළති නොද. පින්වත් මේ අධ්‍යයනය කරනකොට ලාබේ තමට නැද්ද මට නැද්ද. එහම් මේ ලොකු පණවිඩක් කියනාමකදද මේ අපි අනුන්ට දේශනා කරන එකින් ඒ අනුන්ට දේශනා කරන කරන වාර්ගානය වැඩි වෙනකොට අපි කලින් යමකිසි ධර්මකාරණාවකින් දැක්ක නැති අර්ථයක් අපිට පසුව දැනන්න පුළුවන් ඊළඟ වතාව ඊට වඩා දැනනවා එහ මෙහෙම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ සැබෑම වූ දැනීමට දැනගත්ත යුතුම තත්ත්වයට පත්වෙනවා මේ ලෝක දැනගත ඉතුු තත්වයක් තියෙනවාන නිවනට ඒ ත්ත්වයට පත්වෙන එ ඔට තේරනවද ධර්මය දේශනා කිරීමත් අබෝධයට තියෙන හොද මකක්. දෙැං ගොඩක් ඇත්තු හිතන්ින් වන්න බන හලමයි නිවන් දන්න පුළුවන් කියලා දැගෙම කියන ඇත්තුත් තින්වන භාවනා කරන්න ඕන්න වෙනමුකුත් ඔන්නේ බන හයින්ඩකු ඔය ධර්මශ්‍රවණය කරලම නිවන් දැක ඇත්තු ඉන්නේ ඔය පස්සක මහරු නිවන් දැකේ බනහාලන භාවනා කල ෙවෙේනි කියල කියන්න පින්වත්නී. ර්ශවය කලා නිව ද කින්න පුළුවන් කියලලා මුත්තා තන සූත්‍ර පලනිිකොට කියවන්නේ යනු මෙෙනෙහි කරලා. හැබැයි හැබයි ප්‍රවේශපත්‍ර කවුලු එකක් විතරක් දැනගෙන ඒ විතරයි තියන්න කිවොත් ඒ නිවැරදිමනැහැනේ. හැබයි ඒ කවුලියවුණුත් ප්‍රවේශවෙන්න පුළුවන් ඒක හරි. හැබයි තවත් කවුලු තියන බව දැන ගඩවඕන. පින්වත් ධර්මයයන්නයට දේශනා කිරීම තුළ තමන්ට ලැබෙන ලාභය. නිවන්්ඩැකීම දක්වා වක සිත කළ හැකි බවයි විමුත්තා ඇතන සූත්‍රට නුව පැහැදිලිවෙන්න. එනම් අපි වගේ ධර්ම දේශනා කරන ස්වාමන් වහන්සේලාට ධර්මය තව කෙනෙකුට කියා දෙෙන කෙනෙකුට මේ දෙවෙනි දොර විවෘත කර ගණඩ යන අවකාස කොච්චරද. පින්මත්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුුණ්ච පරම්භික්කවේ මහ නැවතත් මහනෙන්නේ නැවතත් කියනවන්න. තවත් විදිහකින් කියනවන මහලනි දැම් මේ දෙවනි අවස්සාාවත් කාටහරි මගැරනවා. අපිගේම අනුන්ට දේශනා කරන්නේ නෑ තම දැනත් තමන්ට ශස්ූන් වහන්සේගින් ධර්මය හන් ැබෙන්නේ එතකොට ශාස්රූන් වහන්සේ හා සමානවෙච්ච ගුරුවරේකන් නැත්තන් අපි කියමු චාතුරාර්ර සත්‍ය අබෝධ කරගත් උත්තමයක්ගෙන් ඒ සබ්‍රහ්ම චාරීන් වහන්සේ නමක් ඒ සුදුසු පිරුණු උත්ම මේකගින් ධර්මේශ වනය කරන්න ති අවස්සා ලැබෙනනෑ කොහෙන්හරි තමන් දැනගත්ත අහගත්ත ධර්මකාරණාවක් කාටහරි කියල දෙට අවසාාව ලැබෙන්න්නේෙත් නෑ එතකොට ඒත් ඒ භික්ෂුවට ඒ අවස්සා දෙකම නො ලැබනා කියලා හිතමුකෝ ඒ දෙකම නොලබිච්ච භික්ෂුවක් තමන් දැනගත්ත අහගත්ත පුරුදු කරපු හපු ධර්ම යෙනවන කොයහැරි කවුරුහරි හාදුුරු කෙනෙ පින්මත්න කොහහැරි දේශනා කරපු ධර්ම දේශනල අදත්වය කොච්චට බනහිනවාද කොහෙන්හරි හපු බණක් තියෙනවන එදකොට මේ තමන් අහපු ධර්මයක් තියෙනවා ඒ ධර්මය මේ භික්‍ෂුව බික්හු යතා සුතන් යතා පරියත්තං දම්මන් විත්තාරයන සජ්ජායන්කරෝතිී භික්ෂුව තමන් අහල තියෙන විදියට තමන් දැනගෙන තියෙන විදියට පුරුදු කල්ල තියෙන විදියට තම පාඩකරගෙන තියන විදියට සජ්ජායනා කරනවා කියනවා දේශනා කරනවා. පින්මත් එතන ඉතන දේශනා කරනවා කියන්නේ අ අපි කලින් කියපු අ පිරිසකට දේශකයන් වහන්සේ නමක් විදියට ඉදිරිපත් කරනවා කියන එක නෙවෙයි සජ්ජායනා කරන. දැ පිරිත් සජ්ජයනා කරනවා කිය පවත් ඒක තමන් විසින්ම කියවනවා තමන්ම කියවනවා දෙැන් අපි ඔය නන්ද මාතු සූත්‍රයේ වැනි දේශනාව ල අපිට හබ වෙනවා නද මාතා වේලුකණ්ටක නන්ද මාතාව පාරායන වර්ගයට අයත් ගාථ සජ්‍යායනා කරමින් මධ්‍යම රාත්‍රී මෙ නිවසේ කටයුතු කරද්දි අහසින් ගමන් කරපු වශ්‍රමණදිව්‍ය පුත්‍රයාට ඇහිල මේ හඬ සාදුසිතින් ස්සානට පැමිණ පසුදා සාහිපුත්්ත මෞද්ගල්ලයාන මහත්තෙරුන් වහන්සේ සැරුත්මගලන් උතුමන් වහන්සේල සහිත මහා සංඝයාම ප්‍රදේශයට පෙනිසිගා වඩිනවා ය ඔබට දන්දු බෝ කුසල් ටැස්සෙනවාය එසේ කළොහොත් ඒ කුසල් අපට දනුමෝදැන් කරන්න කියලා ඉල්ලි මක් කළ බව. පින්වත්න එන එකාලත්න් දැ වේලු කණ්ටකී නන්ද කියනම්ම අනාගාමී වෙච්ච ශ්‍රාවිකාවක් විදියට තමයි දේශනාව තියන්නේ. එතකොට එච්චර උතුම් ගුණඇති අයවෙ ලත් තවදරටත් තමා අසා දැනගත්ත හෝ තමා පුරුදු කරපු ධර්මකාරණ ඇහෙන්න පරිදි සජ්ජායනය කට බවක් පේඩ තියෙනවා. අදනම් ගෙවල්වල ඇතැම්බිට අත්තම් මට සීයට තූත්‍ර දේශනාවක් දැනකරද අපිහිතම ගෙවල්වල කරණ මිත්ත සූත්‍රය වැනි සූත්‍ර බහලු වසයෙන් සජානනා කරන සමාහරත්තුය සධජානය කරන දෙන්නෙත් නෑ. පුතාල තුල සමාරුට අත්තම සධජානනා කරදි අට කරද රයි කියලා කටපියාගෙන හිතින් කියව ගන්න කිය නොලු නමු පින්වතට දැම්මි තුන්ගෙන දොරනම් ඇහෙන්න කියන එකක් මයි. එතකොට ඒ ශ්‍රවණය තමන්ටත් ශ්‍රවණය වරවානි තමන්ගේම මුවින් කියන එක තමන්ටත් ශ්‍රවණ වරවානි. දැන්වය කරණීමමිත්ත සූත්‍රය ගැන හිතන්නක ඒසාන්ත වූ පදේ අන්තන් සන්තම් පදන් අපි සමිච්ච. ඒ. අවබෝධය සඳහා අවශ්‍ය වන සාන්ත පදයක් නියුණු කාරණාවක් තියෙනවා. ඒ කාරනාටික ඔකි තියෙනවනේ සක්කෝ දක්ෂේක් වෙන්ඩ ඕන තේරුම් ගන්න. පින්වත්න. එන් ඒ දක්ෂේක් වෙන්ඩ ඕන කනිතැනින් පට අරගෙනමනි උත්්‍රදේශනාව අවසංගෙනකුට පුද්ගලයකුට කියාදනය උතුම්මු වැඩ පිළිවෙල. අපි කාටහරි තේරුම් ගන්න පුළුවන්න. තේරුම් ගැනීම ඇත් දැනට දැනගෙන ඉන්න එක අවබෝධය උදිසා නිතර නිතර සජජායනා කර කර ඉන්න ගමන් අරථය පරීක්ෂා කරනවනම්. ඔබේ මනස මේක පිළිගන්නවා. ඒ මනස පිළිගැනීමන අපි කියන්න දකිනවයි කියලා. දැනගත්ත එක දකිනවා. එනම් දැනගත්ත ධර්මකාරණාව දැකීමක් බවට පත්වෙන්ඩ. පින්වත්න නිතර නිතර සජජායනා කිරීමත් ප්‍රයෝජන බව පැහැදිි කරනවා පැහැදිි කරනවා. භික්ෂුව හම සජායනා කරනකොට මොකද වෙන්නේ සෝ තස්මිං ධම්මේ අත්ත පටි සංවේදී චොහෝති දම්ම පටිසංවේදීච. හ අර්ථයටත් සංවේදී වෙනවා ධර්මයටත් සංවේදි වෙනවා. අරථයක් දැන ගන්නවා ඒයිනි අයත් දැන ගන්නවා. ඒ ධර්මයේ දැන ගන්නවා. දැනගත්තට පස්සෙ ප්‍රමෝදයට පත් වෙනවා. ඒ ප්‍රමෝදය ප්‍රීතිය කායික සැහැල්ලූ ඒ මානසික සැහැල්ලූ. සමාධිතත් එහි තවෞදුරටත් ඇලමෙන් වාසය කිරීමේ ප්‍රතිඵලය මේ සංසාර් දුකින් නිදහස්ව මේ භාග්‍යම ලබා ගන්නවා පික්මති යන්න බලන්න ඔය තමයි තුංගනි කවුට නැතන් මේ විපතෙන් මේ දුකින් එලියට යන්න පුළුවන් තුගෙන දොරට එම්ම කලින්කිව වගේ එක දොරක් මල්ලගක නින්න්න ඕන්න නේද ස පරම් භික්වේ බික්කුණු නැහේවකෝ සත්තා දම්මං දේශේද දම්කසි භික්ෂුවක්කන භික්‍ෂුවට මහනිෙන නැවතත් කියනෝ මේ සාාශුවරයගෙන් ධර්මයහන්න ලැබෙන නෑ ගොරු තන තුරේතියාාගන්න පුළුවන් සබ්‍රහමචාරය උතුමන් වහන්සේ මගෙන් ධර්මයහන්ඩ ලැබෙන නෑ ඒ එත් වගේම තමයි ධර්මය දේශනා කරන්න ලැබෙන්නේ න අනුන්ට දේශනා කරන්න ලැබෙන්න්නේනෑ ය දේශනා කරන්නනෑ ඒ වගේ නාපි අතා සුතන් යතා පරිියත්තන් දම්ම විතාරණ සජ්ජායන්කරෝති මේ සජජායනා කර කඉන්නේ නෑ ඒ අවස්සා තුනම ලැබිලනෑ ඒ වනාට දේශනා කරනවා යතා සුතන් යථා පරිියත්තන් දම්මන්ං චේත ස අනුවිතක්කයේති අනුවිචාරයේති මනසානු පෙක්කති අන්න බලන්න එක කියනවා යම්කිසි ආකාරයකින් ධර්මයක් දැනගෙන තියෙනවද ඒ දැනගත්ත පරිදිර් ධර්මය සිතින් කල්පනා කරනවා. ඒවගේ හිතින් හසුරෝනවා. ඉ තවදුරුටත් ගලප ගලප බලන අරකාරණා මේ කරනාව මේ මයි ගැලපෙන්නේ. බලන්න මේ චතුරාර් සත්‍යය ගැන. ක්ෂණය අබෝධ කර ගැනීම චතුරාර්ශ සත්‍ය නේද යන මේ පටිචි සම්පාදය හහාගයාමත් සත්්‍යස් බෝධි පාක්ෂක ධර්ම හරහාවත් මේ එකම කතාවක් නේද කියන මේ අතනයි මෙතනයි ගැල පෙනවනේද. මේ බාහිතුන්හන්සිේකාව බොදුිොච්චර සුන්දරයිදකි හසුුවෝ හසුරු වරනෝ එ හිතින් තවරුටත් සල කළ බලනවා මෙනි මේ විදියට සලකා බලමින් මේ භික්‍ෂුව තමන් දැනගත්ත අහගත්ත ධර්මකාරණ මෙනෙහහි කර ඒ අනුව සලකමින් පින්මත දැන් යනුව කල්පනා කරනවාදැන් එහෙම කල්පනා කර කර ඉදීමත් අ කලින්කිබ වගේම දේශනාව කියනෝ ඒ කල්පනා කිරීමත්ී ප්‍රමෝදය පිණස පීතිය පිණිස කායික සහල්ලෝ පිණිස එගේ මානසික සංවරය පිණස්ස උප කාරවෙනවා එක සමාධි තත්ත්වයක් දක්වා දියුණුව වෙනෝ ඒ සමයිතත්වයේ දියුණුවීමෙන් පස්සේ එහිම ඇලමින් එහිම ඒ ස සම සොයමෙන් සිටේ ප්‍රතිඵලයක් ලෙස යළි මවකුසකට හෝ වෙන ස්ථානයකට නොගොස් මේ සංසාරයෙන් නිදහස්වීම සඳහාම භාග්‍ය ලබා ගන්නවා. පින්වත්න ඔන්න බලන්න මේ ධර්මයට අනුව සලකනවා කල්පනා කරනවා. සලකනවා කල්පනා කරනවා. පින්ව දැන් ඒ අනුව කල්පනා කරන එක සිතින් කල්පනා කරම දැ ඒවගේම ඒ ධර්මය අනුව ලෝක ලෝකය ගලපලා බලනවදෙන් ඔබේ ජීවිතය කොච්චර අත්දැකීමද දවස පුරාම එක ගෙදර හිටියත් වැඩට ගියත් ස්කෝල ගියත් නැතත් ඔ මොනවනත් හැ මොහොතකම මේ පංච ඉන්ද්‍රියන්ම සක්‍රියයිනි ක සක්‍රිය වූ ඉන්ද්‍රියන් සමක් කරන ගණුදනවෙදී ලෝකෙත් එෙක්ක නොයකුත් ආකාරයේ ප්‍රතිචාර දක්වන්න අපි පුරුදු වෙලා තියනවා. අප දන්නම නැතුව අපේ සිතිහි අලුත් කෙලෙස් ඇති කරන්නත්ඒවගේම සංසාරයේ ඇතිවෙච්ච කලෙ නත්තන් අප නිදා සිටන කලෙස් පුුබුදු වඩත්. උපකාර වෙනවා. පින් වති නැත්තං. අපි කියනවා දෙැඟ කෙස් ඇතිවෙන් තත්වය ගැ කියෙනවාන අනුසය පරිපුුට්ටාන වීතික්කම කියම් අවසා තුනක් ගැන ඒයන්නේ සංසාරය පුරුදුවෙච්ච අනුසේ විදිහට අපේ හිත්වල තියෙන නත නිදාසිටන කෙලෙස් ඒ සසර පුරුදුවෙලා පුරුදු වෙලා නින්ඩ ඉන්න කෙලෙස් තියනවා ඒ කෙලෙස් නින්දදිම මරල දාණන්න තිබන හරි වැඩේතිය එහැට රූපයක් දැක්ක හම අපිටේ රූපය හරීම අූරුයි ලස්ස නයි එ අපේ කෙනෙක් කරගන්න තිබ්බනං එයාධ අතා පාර බලන්න තිබ්බනන් කියලා හිතනකොටම පෙරදැකපු රූපයක් පෙරඒ රූපයක් දැකළ ඇති කරගත්ත යම්ගසි මනොභහවයක් එක්ක මේක සැසඳලා අ නිදාසිටින රූප සම්බන්ධයෙන් ඇති විච්ච ලෙස තත්ත්වයක් ආසාාවක් කාමයක් නැගටින්නටන්ගන්න ඉන්න පටන්ගත්තට පස්සේ මොව කොහොම අප කරගන්න ක්‍රියා්මක වන්න පටන්ගන්න යහොමට මගේ කරගන්න ක්‍රියාප්මක වෙන්න පටන්ගන්න අපිගේ මෝක ඇඳුමකට කෑමකට වෙනදයකට දාලාන්නක දැක්කට පස්සේ පින්වති පෙරසසර පුරුදු කරපු විදිහට ඒ පුරුදුවෙච්ච කෙලෙස්සනහ තමයි දකින්නේන් මොකද මේ ලෝකේ ලස්සන කියලා තියෙනදේ එලිය තියෙනවනං හැමෝම එක දේට කැමති වඩ පයි නමුත් එහෙම නෑනි ඇතුමක් ගත්තතුන් ඇයිතින් ඇඳුම් හදන ආයතන එකඒක විලාසිත හදන්නේ මේ ලෝකේ හැමෝම හිතන විදිහ වෙනස් නිසානේ එකෙක් ඉතාමක මැති විලාසිතාවට තවක් කෙන කමති. ඒකන ඇඳම පැළතුමක් සෙරෙප්වුවක් හැදුවත් ඇඳම පැළඳතුමක් හැදුවත් එක විලා සිතාව වෙනස් කරන්න කෙනෙකුට ලස්සනම ලස්සන විලාසිතාවක් තව කෙනකට කැතයි තව කෙනකුට ලස්සන ලස්සන එකක් තව කෙකුට කැතයි වගේම තමයි. ඇතම කත එකක් තවගෙනට ලස්සනයි. එම් ඒින් තේරනාාදම ලස්සන හෝ කැතති පිල තියෙන්නේ. එලි නෙමෙයි. නැතේ කාමාන චිත්‍රාණි ලෝක ලෝක නෙමෙයිකාමය ඒ සිතෝම තිබිල තියෙන්නේ. සංකපපරාගා පුලසාස්ක ම සංකල්පනා තුළ පුද්ගලයාගේ කෑමැත්ත තුලයි මේක තියන්න යතුම තියනෙක් නෙම පි තන්ගේ ලි ලස්සන ඇතුන් තියෙනවා ලස්සන මිනිසුන්න්න ලසනක වල්තයනවා පාට් පාට දවල් තියන කියන්නේ. නමුත් පින්වත්න්නේ ඒ ඔය ඇහැ ගැන කිවේ අපි පනව ගත් අපි සංසාරය පැප් පුහුණුවෙච්ච විදිහයට තම අපට ලෝක පේන පටන්ගන්න එතකොට ඒ අනුසේ විදියට තියෙන කෙලෙසන් මෙහිදී නැවතත් ලෝකෙත්තකම කොද අපිට තියන්නේ අනන්ත සංසාර කල්පු කෝටි ගානක ගණදුරුවන්නේ අනමු තක්බොයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පංා ඇති කියලන දේශනාව කියන් මේ අනතක්ග සංයුත්තතියෙනවා මේ ඒ පෙර ආරම්භේ මෙක අග මුල මේ විස්සර කරන්න බැරි එක පනවන්න බැරි එකක්. එක එකැන පනවන්ඩ උත්සා කරට. එක ච්චරකට සංකීරණයි. එතකොට යන අනන්ත සංසාර පුහුණවෙච්ච කෙස් ව පුහුණුව ඒ පුහුණුව අපි ගව තියෙනවා. එකට දැන් ඒ පුහුණුුවදේ අපිගේමුක කිරිපිටි තිබලා මනව හරි කවරක කිරිපිටි තිවිලලා යිංකරත් කිරිපිටිවල තිබුණු සුවඳක් ත්ත ඒක තිබුණු මේ පිටි ගතියක් ගැවිල්ල හරි යෙනවාන තැම ඔබේ ඔබේ අදැක මුදහරණයක් ගැත් ඒවගේ මේ අපේ සංසාරයේ මේ විඤ්ඥානය ඇතුලේ අපි සංසාරය අත්විඳපු අත්දැකීම්බල සටහන් ඒ හුරුව අපි ගාව තියෙනු. එතකොට හුරුවත් එක්ක අපඊ ඊට ගැලපෙන එකක් දැක්ක ගමන් ඒ අර සිතවිල්ල ඇති කර ගන්නවා එකයි නිදාසිටින කෙලෙස් අවදි වෙනෝ ඇවිදිවෙල ක්‍රියාහම කරෙනවා ඉඩි පස නඇවතත් සංස්කාරබවට පත්ව නොහොමයි ගමන හැදන්නේ. කලින් වෙච්ච පැටලිලි මිහිදී ප්‍රතිචාර දක්වනම ඒ ප්‍රතිචාරයට ඊලඟ ප්‍රතිචාරි දක්වන්න ගිහාම අලුත් පැටලිල්ල හැදෙනවා. කලින් රැස්කරපු සංස්කර ගෙවමින් අලුත් සංස්කාර රැස්කර ගැනිමින් පෙ සංස්කාර ගවනකොට අලුත් සංස්කාර රැස්සෙනවා මේකන කතාව පින්වති මේවි දිරයාාණ සංසාරය ඇතුළේ දෙම එලී තියෙන දේවලොඩින් අපි නිතරම ඇතුළ අවුල් කරගන්න එකක් කරන ඕන දෙැ ධර්මය කොහෙංහරි අහලා යම් සආකාරයකින් දැනගෙනන්න මනුස්සය දෙ භික්ෂුවක් ගැන කතා කලොත් මේ දේශනාව කියන්නේ භික්ෂුවක් දීරණ බුද්ගලෙකුට ගමකු පුද්ගෙලෙක්ට කතා කලත් ඔබ ගැන කතා කළක් දැන්ී දැනගත්ත ධර්මකාරණ අනුව ලෝකේ දකින්න පටන් ගත්තවොත් රෝපත් දකිනකොටම ඒ පංචස්කන්දයක් බව ඒ ඒ රූපයට කැමැත්ත කියෙනෙ එක මගේ සිතේ වරදකින් මට ඇති වෙච්චකක් බව එක දින අකමැත්ත මගේ සිතේවරදකින් ඇතිවෙච්චක් බව මෙ මේ විදිහයට හිතන්න පටන්ගත්ත හම එතන තියෙනු අපින්වත්න ධර්මයට අනුව කල්පනා කරන එක ආගේ අනුව කල්පනා කරනකට යෝනිස්සෝමාන සිකාරෙන් ලෝකෙත්ත එක් ගන්දුන කරනකොට දන්නෙම ඇැතුව සි ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙන්න පටන් ගන්න.ඒ ප්‍රමෝදය සමාධිතත්ත්වයක් දක්වා දෙවුණ වෙනවා. ඒ සමාධිතත්වය තෞදරට දියුණු කරගැනීම ප්‍රතිඵැලයක් ලෙස ඔහු ජාති ජරාාවයාදි මරනාාදී දුක් කොලෙන් නිදහස්සව ලබන ඒ ශාන්ත වූ අදදැකීම වින්දනය කරනවා. පින්වති බලන්න ඔය තමයි හතරවෙනි විමුක්තා එතනය එන බලකු තෞදරටුවත් තිබි නේද අවස්සා තුරම නැති කෙනෙකුටත් එනම් බනහන් බනහලා බනහපුය නිවන්දකිනවා දෙම හපු දැනගත්ත බනත් තමයි මෙනෙහි කරන්නේ නමුත් ධර්ම ශ්‍රවනය කරන මුොහොතේ නිවන් දැක පොය හැර ්‍රවනය කළ ධර්මය මෙනේ කරන අවස්සාවේදී අබෝධයට ගීපු අවස්සා ගැන අපි නිතර කතා කරනවා අඩුයි ඒ වගේම තමයි පස්සනි මුක්තා ඇතනේ විදිහයට දේශනා කරනවා අර අවස්සා ඔක්කොමටික එකටික ලැබෙන්නෑ. එකටික දේශනා කරන්න වෙන්නේ ඒ ගැන මෙනෙහි කරන්න වෙන්නේ නෑ. හැබැයි දේශනා කරනවා. අ්‍යතරන් සමාධි නිමිත්තං, සුගහිතංහෝති, සු මනසිකතං සුපරිධාරිත දේශනා කරනවා. අන්‍යතරන් සමාධි නිමිත්ං, සුග්ගහිතං හෝත, සු මනසිකතං, සුපධාරිතන් සුප්පටිවිද්ධන් පඥ්ඥාය මොකදද මේ කියන්නේ මේ භික්‍ෂුව මොකද කරන්නේ දැන් අරවසා හතරම මගැරිච්චි භික්ෂුවක් යම්ගසි ආකාරයකම එක්තරවූ සමාධිමිත්තක් සමාදිනිමිත්තක් කිවේ දැ සමාධිතත්වයක් කිවේ එකඟ තාවයක් සිත සිත එකඟතාවේකට පත්කරගන්න පුළුවන් විදික්‍රමයක් එමනත එක චතුරාර්ය සත්‍ය අබෝධයට අදාළ කාරණයක් සම්බන්ධෙන් ලෝක අතාාරථයට අදාළ කාරණයක් සම්බන්ධයෙන් මෙනෙහි කරලා භාවනා කරලා සමාධයක් උපදවා ගන්න පක්මත්න දැම් බලන්නකු මේ දැ භාවනා කියන කොටස තමයි මේ විසර කරන දෙැන් ප්‍රතිවේද කරනවා මේ බුද්ගලය යම්ගසි සමාධ නිමිත් තක් අරගෙන එක මනාකොට මෙනි හි කරනවා සිතින් ධාරණය කරගන්නවා ප්‍රඥාව මනාකොට ප්‍රගුණ කරගන්නවා. ඒක දෝට හිතන පුළන් හතරවෙනි දුරමයිම පස වෙනනිෙක් ති නි කියෙලා. ඒ හතරවෙනි දොර මේක සාමාන ජීවිත ද හැම් ෝතක වෙන පුළන් දෙයක්නේ නැමුත් මේ පස් වනි දුරගෙන කියන්නේ එක සුවිශේෂ කාරණාව. ගද ඒ නිවනට අදාළ විදර්ශනා විදර්ශනාව කියන්නේ මේ ලෝකයේ. විවිධාකාරයෙන්න පස්සතේයේ විපස්සනා එක යන මේ ලෝකය විවිධාකාරයෙන් නැත මේ ලෝකය අපි දකින ආකාරයෙන් නැතුව අපි ඩබේ පේන ආකාරයෙන් නැතුව දකි ඕෝනි්‍ය ආකාරයෙන් දකින්න හොම. එතකොට ඒ දකි ඕෝනි්‍ය ආකාරයෙන් අනිත්‍යය දුක්කාා නාපම මිශ්‍රත වූ දැක්මකින් නැත මේ අනිත්‍ය දුක් නාාපපුනට නෑකම් කියන දැක්මකින්. ලෝකෙ දිහා බලන්න පෙළඹෙන එක. විපස්සනාව ඒ අතාර්ථය රදු රීමද අපි යතාාර්ථයේ නෝනක කන්න පුරදු කරලා තියන අපි නිතරම ලෝක දිහා බල්ල තියෙන්නෙම අනබෝධයය අනබෝධයෙන් බරණකොට මේ කෙලෙස් වැඩල පැටලිලා අවුල්ලා සංසාර දිගය සිලා දුකින්දු කර වැටල තියෙන්නේ එ අවබෝධය දක් පිණිස අවබෝධය පිණිසා අවශ්‍ය කරන කාරණ වලින් සමා සමාධනමිත්තාක් අරගෙන මෙනහ කර කරන්න කරනකි අට භාවනනා කරන නද භාවනා කරනවාකිපුගමං ඔබට මතක්කන්නේ ඉතින් එරමණිය ගොත්තාගෙන ැත්තං අර්ධ පරියංක හෝ බද්ධ පරියන්කින් බද්ධ පරියන්කින් හෝ අර්ධ පරියංකින් පින් භාවනා කරනව කිවවා ඔබට මතක්න්නේ අර්ධ පරරිියන්කින් හෝ බද්ධ පරියංකින් වාඩිවෙලා ඇස්පියයාගෙන වග තුඩින් දකුණු අත්තියාගැෙන කන තර ක්‍රාකාරකමක් ඒකත් භාවනාවත් තමයි පවන භාවනාව කියන එක සිත පුහුණු කිරීමන්නේ සිත පුහුණු කිරීම කියන එක සතරීරියාවෙන් ඕනේ දියාවකින් කරන්න පුළුවන්න්නේ එනැක ඇවිදින ගමනත් කරන්න පුලන්කාකා. හැබයි එක්තර සසාමාධි මිත්තාක් හිතේ තියාගෙන දෙැන්නර කලින්ිකකිවෙේ තමට ලැබෙන ලැබෙන අත්දකම් විදර්ශනා කරනවා යුනි සෝමානිසිකකාරම් බලවා කියරන්නේ මේක කියන්නේ තමන් දැනගත් එක්තර සමාදින මිත්තා කරන ඒ අනුව හිත පුරතු කරයනවා. එකක මරණ සතියක් වන්න පුළුවන් එක ඒ අනිත්‍ය වෙන්න පුළුවන් අසුභය වෙන්න පුළුවන් ඒක පික්මත්න එක පිළිගුල් භාවනාවක් වෙන්න පුළුවන් ඒවගේ මොකක් හරි එක සංසාරය ගැන කතාවක් වෙන්න පුළුවන් ඒවගේ මොකක් හරි මෙ නිවනට අදාළවෙච්ච සමාධනමිත්තක් අරගෙන ඒ පිළිබඳව මෙනෙහි කරර මෙනෙහි කර කර. හිතදියුණු කරගණඩ උත්සාහ කරනවා විශේෂයෙන් දකිනවා. පින්වති මෙ මේක මෙන මේ නිසාන් අර්කීර ක්‍රියාවලීමම සිද්ධ වෙනවා අ ප්‍රධර්මය ප්‍රතිවේද වෙනවා අර්ථය ප්‍රතිවේද වෙනවා එක පලය තමයි එ ප්‍රීතිය ප්‍රමෝදය සවාදිය උතුම් අවබෝධය විශිෂ්ඨත්‍රය සංසාරයේ යළි කවරදාවත් කොතැනැකවත් නූපදින වල්ලා ගැබින්ම මෙිදනු සඳක්වන්න වූ තත්ත්යකට පත්වනවා. ප මෙතමයි අවසාන නැතම් පස් වෙනවූ විිමුත්තා එතනය ය සමහරයි කියනවා නේද භාවනා කරන්න කර ලවිතර මයි නිවන් දකින්න පුළුවන් බණහල නිවන් දකින්න බෑ බන කියල නිවන්දින් ලැබැ දල් ලංකා මිනිසු කොච්චර බානවාද කෝ නිවන් දක්කද මිනිස්සු මහර වනේද පින්වත්න ඒත් අවබෝධයක් නැතුව හන කතාවක් තමයි මකද බනාහලා බෝධ කරගන්න ඇත්තුත් හිටිය. කියලා බෝධ කරගන්න ඇත්තුත් තන් බණ අහලා අබෝධ කරගන්නත් පුළුවන් බණ කියලා බෝධ කරගන්න පුළුවන් සජජායන කලා බධ කරගන්නත් පුළුවන් ඒ අනුව ලෝකයේ අදකීමක ගණදිනු කරලා ඔබෝධ කරගන්නත් පුළුවන්ඒවගේම භාවනාවටලා බෝධ කරගන්නත් පුළුව එහෙනම් බලන්නුක යන්තිම දොර නැත්තන් ඒ කවුන්ටඒ එකක් ගැන විතරක් දන්න කෙනක් කියනවා මේකෙ මයි නිවදකින්න පුළුවන් කියලා ඒ කොටසට අනුව එක හරිනි මේකෙමයි නෙමෙයි මේකෙන් නිවන්තකිට පුළුව හරි හැබයි හරි පාරක් දන්න කෙනෙක මේ පාර විතරයි තියෙන්නේ කිය එක වැරදී. තා පාරවලුත් තියෙන හැබ මේකත් පාරක්කී වන එක හරි. සමරය අනිත් පාරවල හතටම දේශ කර කර මේ පාර්ගන විතරක් කියන්න පෙළබුණුත් ඔුත් අතර මංවනක තමයි සිද්ධ වෙන්නේ. ස හොට තේරුම් ගණ්ඩෝන පාරවල් පහක් තියන නිවන කියන තැනට යන්න. ඒ පහ ගැනයි භාග්‍යතුන් වහන්සේ විමුත්තා ඇතන සූත්‍රයේ දේශනා කරන්න. ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කලා භික්ෂූන් වහන්සේලාට මේ විදිී ආයතන පහක්තියනවා. ඉමානිෙකෝ භික්වේ පංච විමුත්තා ඇතනාන යත්ත බික්ුණු අප මත්තා සාතාපිනෝ පහි තත් අස්සවිරතෝ අවිමුත්තං වාචිත්තං විමුච්චති මේ අදීකොටගෙන පැහැදිලි කරනවා මෙන්න මේ විමුත්තා ඇතන පහතමයි මේවා යම් කිසි කෙනෙකින් මෙන්න මේ ක්‍රමවලින්මීක්‍රම්වලින් කෙලෙසුන්ගෙන් මිදීම සඳහා උත්සාහ කලොත් නොමිදුනු සිත මිදන්න පටන්ගන්න සවය නොවෙච්ච ආශ්‍රවයන්සය වෙන්න පටන්ගන්න. කවදාවත් ආපු නැති පැමිණිච නැති. එඒ විශිෂ්්‍රතම වූ තත්ත්වයට අව බෝධයට නිවීමට පත්වෙනවා කියලා දේශනා කළ. පින්මත්නී දැන් ඔට මෙච්චර වෙලාම දේශනා කළේ. මේ නිවන් දැකීම සඳහා ඇත ඔය අපි කතා කරන මෙහොයන විශිෂ්ටත්වය සඳහා පුද්ගලයකුට වැදගත්වෙන ක්‍රමවේද පහ. අද ධර්මදේශනාව සඳහා අපි ගත්ත කාලයේසාපට අද දවස හැටියට ඔබත් එක මේ නිසානේ ගත කරන්න පුළුවන් වෙලාව අවසං වෙලා තියනෝ ඒක නිසා අපි දේශනාව මෙතකින් සමාප්ත කළ යුතුව තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනව මේ උතුම් පින් කුසලය උතුම් ධර්මදානමුසලය මේ උතුම් දේශනාවශ වනය කළ සම්මත් දෘෂ්ටක දෙවියන්ටත් සත්පුරුෂෝබ්ටත්මසියලු පාර්ශවයන්ටත් බයංකර සංසාරෙන් අතමිදීම පිණිසම විශිෂ්ඨතර විමුක්තිය පිණිසම හේතුවේවා

चिरं रखन्तु मङ्ग्